මේ රටේ දැන් ජනතාව පෙළ ගැහිලා තියෙන්නේ සරල වෙනසකට නෙවෙයි ටිකක් ගැඹුරු සමාජ වෙනසකට. ජනතාව ලෑස්තිලා ඉන්නේ බලේ වෙනසක් කරා. මෙතන කලින් හැමදාම බලේ මාරුනේ වලව්වකින් වලව්වකට. ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වලව් වලට මාරුච්ච බලයකින් ගලවලා පොදු ජනතාව අතර ගන්න ජනතාව ලෑස්තිලා තියෙනවා. වලව් කාර්යය වත ප්‍රබුණත තිබිච්ච බලය ඒකෙන් ගැලවිලා ජනතාව අතර එන්න හදනකොට ඒ බලේ තියන් හිටපු කට්ටිය බය වෙලා තියෙනවා. මේ චන්දට රනිල් වික්‍රමසිංහ බයයි, දැන් මහින්ද රාජපක්ෂල බයයි, මේ චන්දට සජිතුත් බයයි. ඒක තමයි ඇත්ත කතන්දරය. ඒවල චන්දේ වළක්වන්න පහු දවස්වල ගොඩක් දාති කරා. චන්දේ නොතියන කිසිම හේතුවක් නැහැ. වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. ඒගොල්ලෝ මේ චන්දේ නවත්තන්න හැදුවේ චන්දට බය වුණේ සල්ලි නැති නිසාද? නැහැ. ඇත්තටම ඒගොල්ලන් නැත්තේ සල්ලි නෙමෙයි මොනවාද? චන්ද. රයින් වික්‍රමසිංහට චන්ද නැහැ. පොහොට්ටුවට චන්ද නැහැ. සජිත්ටත් දැන් චන්ද නැහැ. අපට පේන ඒගොල්ලෝ සෑහෙන බංකොලොත් වෙලා ඉන්නේ කියලා. මාර්තු මාස 9 කියන්නේ අපේ රටේ තුල සිද්ධ වෙන මහා දැවැන්ත දේශපාලන පෙරළියකට පළවෙනි යෝධ පීවර කියන දවස තමයි මේ මැතිවරණය. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපි මුණ දීලා මේකට මේ මැතිවරණය අපේ රටේ දේශපාලනේ හැරවුම් ලක්ෂයක් බඩපත් කරගන්න අපි කවුරුත් වැඩ කළ යුතු තියෙනවා. බොහොම ප්‍රසිද්ධ රුසියානු කියමනක් තියෙනවා. හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න හැමෝටම පුළුවන් ය. ඒත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න පුළුවන් ධෛර්ය සම්පන්න මිනිසුන්ට විතරයි. රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.